शुद्ध बाइबले हितोपदेश 27 වන පරිච්ඡේදයේ 6 වන පදය අද දවසේ භාවතට එලියක් ආශිර්වාද වචනය ලෙස ඔබටත් මටත් ලැබී තිබෙනවා. අද දවසත් ඔබට ඉතාමත් ආශිර්වාදමත් සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලමු අද දවසේ ආශිර්වාද වචනය අපේ ජීවිතයට ආශිර්වාදයක් කරගන්නේ කොහොමද කියලා. මිතුරාගෙන් වන රිදුම හිතවත් කමේ ලකුණකි. සතුරාගෙන් ලැබෙන සිඹීම විපතේ පෙර නිමිත්තකි. ඔබට මෙහෙම කියනකොට ඔබට සමහර දේවල් මතක් වෙනව ඇති. සමහර මිනිසයන් කිසිම හේතුවක් නැතුව හරියට අපිව වර්ණනා කරනවා. එහෙම නැත්නම් සමහරලාට අපිව සිප වැළඳ ගන්නවා. අපිට යම් යම් දේවල් අරගෙන දෙනවා. මෙවැනි අවස්ථාවන් ඔබට අහන්න දකින්න ලැබිලා තියෙනවා ඇති. ඒ වගේම තවත් අවස්ථාවන් වල අපි හිතවත්මය යම් යම් කාරණාවල් වලදී ඔහොම කරන්න එපා, මෙහෙම කරන්න එපා, ඔයාට ඔහොම කෙරුවොත් මෙහෙම වෙයි, මේ විදිහට අපිට යම් යම් උපදෙස් දෙනවා, මඟ පෙන්වීම කරනවා. නමුත් අපේ සමහර වෙලාවට තේරුම් ගැනීමේ තිබෙන යම් කිසි අඩුපාඩුකමක් නිසා සමහර වෙලාවට ඒවා අපිට රිදෙනවා. අපි අපේම හිතවත් අයගෙන් ඈත් වෙන්න බලනවා. හැබැයි අර අපිව විශේෂ කරලා සලකන, අපිට යම් යම් දේවල් අරගෙන දෙන, අපිව සිප වැළඳ ගන්න, හැම වෙලේම අපිව වර්ණනා කරන කෙනා ගැන අපි ටිකක් සැලකිලිමත් වෙනවා. නමුත් අද දවසේ හිතට උපදේශයේ ඔබටයි මටයි අවවාදයක් දෙනවා. මේක අපේ ජීවිතයට ආශිර්වාදයක් වෙයි. මිතුරාගෙන් වන රිදුම හිතවත් කමේ ලකුණකි. ඔබට මිතුරු කෙනා ඔබ වැරදි දේ කරන්න යනකොට, මම වැරදි තැනට අත තියන්න යනකොට, ඒක එපා මේක එපා කියලා අපිටව හරස් කරනවා. සමහරලාට ඒක අපිට රිදීමක්. ඒක අපිට හිතනවා මෙයා අපි කරන දේවල් වලට කැමති නැහැනේ, ඒකයි මෙහෙම කරන්නේ, එයාගේ ඊර්ෂියාව. මේ විදිහට අපිට දේවල් හිතෙනවා. නමුත් ඒක පහු කාලිනව ගිහිල්ලා බලනකොට ඒකත් කියපු සමහර ස්ථාන සමහර දේවල් හරි. එබැවින් මිතුරාගෙන් වන රිදීම ගැන එතරම්ම ඔබයි මමයි ඒක අපිට ඊර්ෂ්‍යාවට කරා කියලා හිතනවට වැඩිය තමන්ගේ ළඟම හිතවතා කරපු දේ ගැන හිතවත් කමේ ලකුණක් විදියට බලන්න අවශ්‍යයි. ඔව්, ඒක යාමට හොඳට කියන්න ඇත්තේ. හැබැයි සතුරා අපිව සිප වැළඳගෙන අපිව විපතට දාන්න යනවා. ඒක පෙර නිමිත්තක්. වැඩිපුර සලකනවද, වැඩිපුර අපිව වර්ණනා කරනවද, ඒක විපතේ පෙර නිමිත්තක්. අද දවසේ වචනය ගැන කල්පනා කරන්න, මෙනෙහි කරන්න. ඔබට හිතවත්ම කෙනා කවුද? ඔබව විපතට දාන කෙනා කවුද? මේ පෙර නිමිති බලලා ඔබ ඔබගේ හිතවත් කෙනා සහ ඔබට විරුද්ධ කෙනා මිතුරා සතුරා හඳුනා ගන්න. අද දවසෙත් වචනයේ පාදයට පහනක් මාවතට එලියක්ම වේවා. ඔබට සුබ දවසක්. දෙවිඳුන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා. ජේසුස් පිහිටා.